මහාබැංකු මංකොල්ලේ පිළිබට ඒට අදාළවන්නා වූ මේ ප්‍රහාරික නැත්තං ෆොරන්සික් ඉන්වෙස්ටිගේෂන් වර්තාව පිළිබඳ කතිකාවක් සමාජ තුළ යනවා. බඩු සමග ඔරු අහුවච්ච සිද්ධියට ඒක කිසිලෙසකින් ඒක යටපත් කරන්න පුළංකමක් නැහැ. මොකද මේක චූදිත පක්ෂය උත්සාහ ගන්නවා මේව දිගින් දිගටම ඇති වෙච්ච දේවල් කියලා. ඉතින් ඒ දිගින් දිගට ඇති වුණත් අතර අහුවෙච්ච දේ ඒක යටපත් වෙන්නේ නැහැ නේ. අතර අහුවලා තියෙන්නේ. ඒක දේශපාලඥයෝයි මහා බැංකුවේ ලොක්කොයි ඔක්කොම කට්ටිය අහුවෙලා. ප්‍රාග්ධන මුදලාලිලායි ඔක්කොම අහුවෙලා. මට ලැබිලා තිබෙන ආරංචිය අනුව නීතිපතිවරයා උපදෙසක් දීලා තියෙනවා කෝප් කමිටුවට. මේක දැන් අධිකරණයට යොමු වෙන කාරණාවක් නිසා සමහර කොටස් එළිය අනාවරණය කිරීම සුදුසු නැහැ කියලා. MCC ගිවිසුම පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. මේ MCC කාරණාව පිළිබඳ මේක යලිතරක් මතුවෙම් යනවා, උඩට මතුවෙනවා, යටට යනවා. මේකට තාම මේ වார்த்தාව අපි ඇහෙන් දිරුවේ නැහැ. අපි කැමති මේක දකින්න. ජනාධිපතිතුමා හෝ විදේශ මැතිවරයා මේක සැබෑ ඇත්ත සැටි මේ සැබෑ වார்த்தාව ඉංග්‍රීසියෙන් ඔරිජිනල් එක ඇමරිකන් ආණ්ඩුව මේ ආණ්ඩුව දීපු වார்த்தාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් නැත්නම් ප්‍රකාශයටපත් කරොත් අපිට මේක හොයා ගන්න පුළුවන් මොකද්ද තියෙන කියලා. මේක හොඳ දේවල් තියෙනවද නරක දේවල් තියෙනවද අපි ජනාධිපතිවරයාට ඉල්ලා හිටින්නේ මේවා මේක එලිතරව් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න රටේ ජනතාවට බලා ගන්න අවස්ථාවක. එදා පළමුවෙන් එන්නේ හමුදා, එදා කියන්නේ 1800 ගණන්. ඊළඟට එන්නේ දේශපාලන බලය, ඊළඟට එන්නේ ආර්ථික යටත්විතවාදය. ඒක දැන් මේ පාර යන්නේ අනිත් විදියට. ඉස්සෙල්ලම එන්නේ ආර්ථික ආක්‍රමණය, ඊට පස්සේ ඒ පිටිපස්සෙන් දේශපාලන බලය, ඒ පිටිපස්සෙන් හමුදා බලය. ඒක තමයි MCC අර්ථය කියලා මම කෙටියෙන් කියන්නේ. මෙහිදී අදහස් දක්වූ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා, තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ගමනක් ජනාධිපතිතුමාම එතුමාගේ නායකත්වයෙන් ඇතිකරන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳ ලකුණක්. ජනතාවගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න සලකලා ක්‍රියා කරන ප්‍රවණතාවයක් නැවතම ඇති කරලා තියෙනවා.